දැනුපලේ හිඟයක් ඇත්ත වශයෙන් ඌ කෘතිමව නිර්මාණය වෙනවා නේද ඒ නිසාම මිල ඉහළ යාම ඇත්ත වශයෙන් ඌ කෘතිමව සිදුවෙනවා නේද ඒකෙන් අන්තිමට පීඩාවටපත් වෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයානි අපි එහෙම උනොත් බලමු මේ සාමාන්‍ය නීතිය යටතේ කළ නොහැකි දේ කිරීම සඳහා අසාධාරණ ලෙස වෙළඳපොළ හැසිරීම කරන්න ගියොත් අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරේ පත් කළා තියෙනවා ජන ජීවිතයට අත්‍යවශ්‍ය වෙන අවශ්‍ය වෙන භාණ්ඩයක් කෘතිම ලෙස සංගවා තිබුණොත් හිඟකොළොත් මිල වැඩි කළොත් ඒ සඳහාගත ක්‍රියාමාර්ග දැක්කනේ පසුගිය දවස්වල ඒ නිසා එහෙම අවශ්‍ය වුණොත් එහෙම කරමු ඒ වගේම යට ඇඳුම් හා රෙදිපිලි පිළිබඳ කරපු සමාජ මාධ්‍ය කැම්පේන් එක අපිට ඉතාම හොඳ එකක් බවට පත් වුණා සියලුම සුවජාතික නිෂ්පාදකයෝ ඇවිල්ලා මගේ සමග එකතු වෙලා මේ වෙළඳපොළේ අද පැවතුන මිලට වඩා අඩු මිලට ජාත්‍යන්තර මට්ටමේ ගුණත්වයෙන් ඉහළ යට ඇඳුම් හා අනිකුත් රෙදිපිලි ඇඟලුම් වන මහා සල්පිලක් ඔක්තෝබර් මාසේ පළවෙනිදා සිට ඔක්තෝබර් මාසේ නිම වෙන තෙක් නාරායන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පිහිටි රජවාසවල ඇති කරනවා ඊට අතිරේකව ඉතාම කෙටි කාලයක් තුළදී සතොස ලංකාව පුරාම තියෙන අලෙවි ජාලාවල 425ක පමණ වෙනම රාක්කයක් අපි යට ඇඳුම් මේස් බැනියන් පාසල් සිසුන්ගේ සපත්තු යනාදිය සඳහා අලුතෙන් ආරම්භ කරන්න කටයුතු කරනවා මාසයක් ඇතුළත. එතකොට පවතින මිලට වඩා අඩුව ඒව ලබා ගන්න පුළුවන්. යම් ව්‍යාපාරිකයෙක් මේ වෙලාවේ අයිතා ලාභ ලබන්න උත්සාහ කරනවා නම් අපිට යම් තැන්වලින් පැමිණිලි ලැබෙනවා. දැනටමත් ජංගම දුරකථන වල මිල දෙගුණයකින් වැඩි වෙලා සමහර ජංගම දුරකථන උපාංග සහ පරිගණක උපාංග වල මිල වහාම ඔබ විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට ගිහිල්ලා ඒ අදාළ පාර්ශ්වයන් මුණ ගැහිලා නැත්නම් දුරකථනයේ මේ පැමිණිලි ඉදිරිපත් කළ විධිමත් පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලු දෙනා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමු කරන්න. එහෙම හැබැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යන්න කිව්වට චාමික ගියාට චාමික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඔය ඔක්කොම කරන්න පුළුවන්ද එකක් ඒකට අවශ්‍ය සම්පත් සහ ශ්‍රම බලය තියෙනවද සහ දෙවැනි එක නීති තියනවාද කියන එකත් ඉතින් ප්‍රශ්නයක්. අනිතුමා ඒ ගැනත් හොයලා බලන්න ඕනේ. ඔව් අනිත් එක මේ ලංකාවම ආවරණය කරන්න පුළුවන් ද හැමතැනම වෙනේවා කිව්වොත් එහේ මේක ලෝක පුදුමයක්. ඈ හැබැයි කොහම වුණත් දැන් යට ඇඳුම් නම් ප්‍රශ්නේ ඔන්න මහා සල්පිලක් තියෙනවා ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් මාසෙ පුරා ගිහින් ගන්න පුළුවන් නාරහෙන් පිට තියෙන්නේ. ඔව් එතකොට අනුරාධපුරෙන් එහෙම නැත්නම් තංගල්ලෙන් වුණත් නාරහෙන් පිට රැවිලා අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් තව චුට්ටක් ඉවසලා හිටියොත් හැම සතොස ශාකාවකම යට ඇඳුම් වෙනුවෙන් විශේෂ රාක්කයක් ආරම්භ කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා ඇමතිතුමා කිව්වා. හා මේ අර දැන් හංගල තියෙනේවා තියනෝ කිව්වනේ. හංගල තියෙනවා කියලා අර වැඩිපුර ගෙනාවා කියලා කිව්වනේ. මම පොඩ්ඩක් සංඛ්‍යාලේඛන ටිකක් කියන්න. කියන්න බල. දැන් මේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන විදිහට විදුලි සංදේශ උපකරණ, ඒ කියන්නේ ජංගම දුරකථන, ස්ථාවර දුරකථන වගේ ඒවා මේ දවල් දවස්වල ජංගම දුරකථන විශේෂයෙන් පාවිච්චි වෙනවනේ වැඩි වැඩියෙන් මේ. හැම දරුවෙක් ළඟම ජංගම දුරකථනයක් තියෙනවනේ. ඔව් ඔව්. ඒවා මේ දැන් 2019 අවුරුද්දේ අවුරුද්ද පුරා ගෙනලා තියෙනවා වටිනාකම ඇමරිකන් ඩොලර් 247.3යි. ඔව්. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස 7 විතරක් ඇමරිකන් ඩොලර් 256.3ක්. අර අවුරුද්දම ගෙනාවට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඉතින් හිතන්න ඕනේ 2019 මේ මොබයිල් ෆෝන් එකෙන් ඉගෙනුවේ නැහැ, ඉගෙන ගත්තේ නැහැ. දැන් උගන්වන්න ඉගෙන ගත්තෙත් මොබයිල් ෆෝන් එකෙන්. එතකොට 2019 අපි රස්සාව කළේ මොබයිල් ෆෝන් එකෙන් නෙමෙයි. ඔව්. වැඩට ආවනේ, ඔෆිස් එකට ආවනේ. හැබැයි දැන් එහෙම නෙමෙයි. ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ වැඩි දෙනෙක්. work from home නේ. ඒකත් හිතන්න ඕනේ. ගෘහෝපකරණ ගත්තොත් ඒ කියන්නේ ඔය විදුලි පංකා, රූප වාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, කොණ්ඩ සකසන උපකරණ, ජලය උණු කරන උපකරණ, විදුලි ලාම්පු ඔව ගත්තොත් 2020 ගිය අවුරුද්දේ මුළු ආනයන වියදම ඩොලර් 171.7යි. මේ අවුරුද්දේ මුල් මාස 7 විතරක් 160.6යි. ටයර් එතකොට ටයර් ආනයනය කරලා තියෙනවා ගිය අවුරුද්දේ 2020 ඩොලර් මිලියන 28.5ක. ඔව්. මේ අවුරුද්දේ පළවෙනි මාස 7 විතරක් ඩොලර් මිලියන 40.1ක්. මේ මම ඔක්කොම ගණන් හිලව් කිව්වේ ඩොලර් මිලියන වලින්. හොඳ. එතකොට ගිය අවුරුද්දටම වඩා වැඩි ප්‍රමාණයක් මුල් මාස 7 ගෙනලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කියන්නේ ඕනාවට වඩා වැඩියෙනුත් ගෙනල්ලා කියලා. ඔව් දැන් එතකොට ඉතින් එහෙමනම් අර ඉස්සෙල්ලා සීනි එහෙම ගෙනල්ලා හංගලා තීනේ වැල්ලුවනේ. ඈ කතා කරගෙන මේ එතකොට මේ අර පොහොර හාලුත් ඇල්ලුව. ඈ ඇල්ලුව. එහෙම පුළුවන් දන්නේ නැනේ මේක. පුළුවන්ද කියලා අපි ඇහුවා. ඒකට අපිට උත්තර දෙනවා ආචාර්ය ප්‍රියංග දුනිසිංහ මහත්මයා. අජය උත්සාහ කරනවා කියන්නේ අපාලන මිලට සතොස මගින් ලබා ගත හැකි විවිධාකාර දේ අපි උත්සාහ කරනවා නැත්නම් කියනවා. ඒකෙන් කියවෙන්නේ
රජය උත්සාහ කරනවා ජනතාවට පෙන්වන්න අපිට මිල පාලනය කරන්න පුළුවන් තොග සංගවලා ඉන්න අය පාලනය කරන්න පුළුවන් හාල් එළියට අරගෙන අඩුවට දෙන්න පුළුවන් කියලා. ඇත්ත සත්‍ය කතාව තමයි රජයට ඇත්තටම එහෙම හැකියාවක් නැහැ. ඒ අර අපි කියන්නේ නිකන් non credible threat කියලා. non credible threat කියලා කියන්නේ ව්‍යාජ තර්ජනය. ඒ කියන්නේ තර්ජනය ක්‍රියාත්මක කිරීමට අදාළ යාන්ත්‍රණයක් නැහැ. මේක දන්නව වෙලෙන්දෝ. දැන් මේ දවස් ටිකේ ඕනනම් රජය සීනි පස්සෙයි හාල් පස්සෙයි තම මොනහරි මේ මේ පිටු පස්සෙයි. හැබැයි පොදුවේ සමස්තයක් විදියට ගත්තාම ව්‍යාපාරිකයෝ දන්නවා රජයට හැකියාවක් නැහැ ව්‍යාපාරික අංශය ඒ ආකාරයේ අපි කියන සාධාරණ වෙළඳ ව්‍යුහයක් තුල ක්‍රියාත්මක වෙනවද නැද්ද යන්න සොයා බැලීමට අදාළ යාන්ත්‍රණයක් නැහැ.